අපි බාරගත්තේ ආර්ථිකයක් නැති රටක්, සංහිඳියාවක් නැති රටක්, සංවර්ධනයක් නැති රටක්, GSP නැති රටක්, නීතියක් නැති රටක්, ශ්‍රේෂ්ඨාධිකරණයක් නැති රටක්. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙනවා, නීතිය සාමයේ තියෙනවා, සංවර්ධනයක් තියෙනවා, සංහිඳියාව තියෙනවා. අපි ආර්ථිකයක් හදලා ගත්තා. එදා ලංකාවට ණයක් දෙන්නවත් හිටින්න අපේ ණය ගෙවන්න තව එක්කෙනෙක්ගේ ණය ගන්නවත් බැරි වුණා. ඒ තත්ත්වයක අපි වැටිලා හිටියේ. අද කෙසේ හෝ රට ගැන විශ්වාසයක් තියෙනවා. අද අපි එක්ක වැඩ කටයුතු කරනවා. මේ පාස්කු ඉරිදා බෝම්බෙන් කිව්වා අපේ ආර්ථිකය ඉවරයි කියලා. අපිට පසුබෑමක්. ඒ දැන් අපි පේන ආපහු අපේ ආර්ථිකය දියුණු වෙලා ආපහු සංචාරකයෝ මේ රටට එන්න ආරම්භ කළා තියෙනවා. අපි හම්බන්තොට වරාය අලාභ ලබන එක නැවත. අපි හැම තැනම වැඩ කටයුතු ආරම්භ කරගෙන යනවා. අපේ පළවෙනි වතාවට කාන්තාවන් 125ක් අපේ ප්‍රාදේශීය සභාවල ඉන්නවා. මේ ඔක්කොම වැඩ කටයුතු කරේ බහුතරයක් නැතුව. මට බහුතරයක් තිබුණේ නැහැ. ඒක කාලයක් යහපාලනය ඇති කර. අපි එකතු වුණා ශ්‍රී ලංකන්දැයි. ඒත් එතන තියෙන විවිධ මත ගැටුම් හා පුද්ගලික චරිත ගැටුම් නිසා ආණ්ඩුවේ කාණක් ගණනාවක් අපිට ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒත් ඒ වුණත් අපේ මේ සුළුතර ආණ්ඩුව ලංකාවේ තියෙන අනික් ආණ්ඩු ගණනාවකට වඩා ප්‍රශ්න විසඳලා ඇත්ත වශයෙන්ම අපි ඉදිරියට ගෙනිච්චා. අපිට ඉස්සෙල්ලා තිබුණේ 3-2ක් තිබුණා. ප්‍රශ්න විසඳන්න බැරි නිසානේ ඡන්දෙට ගියේ. කවුද ඡන්දෙට යන්නේ නැත්තම් වේලාසනේ. අව එහෙමනේ මං ක මේ කාලේ යනකම් මං කොහොම හරි ගෙනියනවා කියලා. දැන් මම අහන්නේ එක දෙයයි. අපි මෙච්චර කරානම් සුළුතරයක් තියෙන ආණ්ඩුවක් අපි ඇති කරමු තනිපක්ෂ ආණ්ඩුවක්. මේවැ දහ ගුණයක වැඩ අපිට කරන්න පුළුවන් කියලා රටට ප්‍රකාශ කරන්න කියලා මම ඔබ සිවුරු දෙනාටම කියනවා. පසුගිය කාලේ පුරා විවිධ ප්‍රශ්න බාධක වලට මුහුණ දෙමින් අපි පක්ෂයක් විදිහට ආණ්ඩුවක් විදිහට ඉදිරියට ගමන් කරා. දින 52 තුල අපිට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණත් තමුන්නාසිලාගේ අපේදී අපි ඔක්කොම එකමුතුව වැඩ කරපු නිසා, කණ්ඩායමක් විදිහට වැඩ කරපු නිසා අපිට පුළුවන්කම ලැබුණා ඒ අභියෝග වලට මුහුණ දීලා නැවතත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. එදා අපේ බලවේගය අපි පක්ෂයක් විදිහට පෙන්වුවා. හොඳට මතක තියාගන්න අපි එකමුතුකම ආරක්ෂා කරගෙන ඉස්සරහට ගියේ නැත්නම් ඒ වගේ වන්දි ගෙවන්න සිද්ධ වෙන්නේ අපේ පාක්ෂිකයන්ට කියන එක අමතක කරන්න එපා. අවුරුදු 3ක් තුල අපිට යන්න පුළුවන් තත්ත්වයක් උඩ අපි ගියා. අපිට තනියම පාර්ලිමේන්තු මැතිවරණයේ ආණ්ඩුවක් හදන්න බැරි වීම තුල සම්දානගත සිද්ධ වෙන්න සිද්ධ වුණා. හැම අමාත්‍යාංශයකටම සල්ලි දීලා නිදහසේ වැඩ කරන්න දීලා තියෙනවා. ගෙවල් හදලා තියෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය, මහනගර සංවර්ධන ආදී වශයෙන් කැපිපෙන් අමාත්‍යාංශ ගණනාවක් තියෙනවා. ඒ වගේම අපි වැඩ කරලා තියෙනවා. ඉතින් මම තමුන්නාංශලගෙන් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් ඉල්ලා හිටින්නේ ජනාධිපතිවරණ සඳහා මුණ දෙන්න අපි බුද්ධිමත්ව ඒ වගේම එකමුතුකම ආරක්ෂා කරමින් කිසි කෙනෙක් කැඩී බිඳී යන්න නොදී අපි ඒ වගේම කල්ලි කණ්ඩායම් හදන්නේ නැතුව අපි පක්ෂයක් විදිහට අපි මුණ දෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්.